අලුතෙන් ගත්ත වාහනයක් හෝ බයික් එකක් මුලින්ම පාරට දාන දවස කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒ වගේම මේ අවස්ථාව කෙනෙකුගේ ජීවිතයේ ඉතාමත්ම වටිනා සංදිස්ථානයක් විදිහට හඳුන්වන්නට පුළුවන්. නමුත් අලුතෙන් ගත්ත බයික් එක හෝ වාහනය අනතුරටපත් වුණොත් ඒ මොන වගේ අත්දැකීමක් වේවිද? මේ විදිහ අනතුරු වලට ලක්වන්නේ අතුරුපැදි සහ වාහන පමණක් නොවේයි. මේ වීඩියෝවෙන් ඔබව දැනුවත් කරන්නේ පළමු දියත් කිරීමේදීම භයානක අනතුරු වලට ලක් වූ නෞකාවන් කිහිපයක් ගැනයි. අංක 1 බාණ්ඩ ප්‍රවාහන නෞකාවක් දියත් කිරීමේදී සිදු වූ අනතුර. බාණ්ඩ ප්‍රවාහන නෞකා හෝ කාගෝ ships යනුවෙන් හඳුන්වන නෞකාවන් තමයි වැඩිපුරම භාවිත වන විශාලතම නෞකාවන් වන්නේ. ලෝ පුරා වෙළඳ කටයුතු නිසියාකාරව පවත්වාගෙන යාම සඳහාම නෞකාවන් වලින් සුවිශාල කාර්යභාරයක් ඉටු කරනවා. නෞකාවන් වලින් තෙල් සාගරයට එකතු වීම නිසා සිදු වුණු පරිසර හානි ගැන ඔබ අසා ඇති. ඒ සඳහා සෑම විටම වගකිව යුතු වන්නේ මෙවැනි බාණ්ඩ ප්‍රවාහන නෞකාවන්. මෙවැනි නෞකාවන් සෑම විටම සාගරය මත යහා මෙහා ගමන් කරමින් සිටින නිසා ඒවා නිපදවා තිබෙන්නේ ඉතාමත්ම හොඳින් කල්පවතින ලෙසයි. එසේ වුණත් එම නෞකාවන් සදාකාලයටම පවතින්නේ නැහැ. ඇතැම් බාණ්ඩ ප්‍රවාහන නෞකාවන් පළමු වරට වතුරට දමන අවස්ථාවේදීම විනාශ වෙනවා කිව්වොත් ඔබ පුදුමයට පත් වේවි. මේ ඔබට පෙන්වන්නට යන්නේ සැබෑවටම සිදු වුණු වෙන සිදුවීමක්. බලන්න මෙම නෞකාව නැවුම් ගණයෙන් වතුරට දමන හැටි. ඒ ඉතාමත්ම අලංකාරවත්ව ලිස්සාගෙන එන හැටි ඔබට පෙනෙනවා ඇති. නමුත් එම නෞකාවෙහි නිර්මාතෘවරු සහ අයිතිකරුවන් ඉදිරියේම පෙරළී යනවා. අංක 2 Pearl No. 7 2012 වර්ෂයේදී සුඛෝපභෝගී ක්‍රූස් වර්ගයේ නෞකාවක් වන Pearl No. 7 නෞකාව එහි කපිතාන්වරයා අතින් නැගෙනහිර චීනයේ සීජියන් පළාතේ වෙන්ෂෝ පාලම හා අනතුරට පත් වුණා. එය පාවෙන සුඛෝපභෝගී හෝටලයක් ලෙස භාවිතා කිරීමේ අරමුණෙන් නිපදවනු ලැබූ අන්පවර්ඩ් වර්ගයේ නෞකාවක්. එය නැව්වංගනය වෙත දියත් කරේ මේ අනතුර සිදුවීමට පෙර දිනේදී. ඩොලර් මිලියන 44.25ක වටිනාකමකින් යුතු මේ නෞකාවට සිදු වූ එම අනතුරෙන් එහි හිමිකාර සමාගමට සිදු වුණේ විශාල පාඩුවක්. තට්ටු 7කින් යුතු එම නෞකාව අඩි 500ක් පමණ දිගකින් යුතු එකක් වුණා. මෙම නෞකාව තුළ මගින් 1000කට පමණ ගමන් ගන්නට පුළුවන්. ඒ වගේම ඊට රැගෙන යා හැකි බර ටොන් 8600ක් පමණ වෙනවා. ඉතින් මෙම අලුත්ම නැව වෙන්ෂෝ පාලම යටින් ගමන් කරන විට එම නෞකාවේ උඩ කොටසේ ගැටීම හේතුවෙන් පාලම පැත්තකට නැමුණු අතර නෞකාවේ චිමිනි වලට බරපතල හානි සිදු වුණා. වාසනාවකටින් කිසිවෙකුට තුවාල වුණේ නැහැ. පාලම මතින් ගමන් කරපු වාහන වලටත් එතරම් බලපෑමක් ඇති වුණේ නැහැ. අඩි 108ක් උස අඩි 98ක් පළල මේ නෞකාවේ දිග පළල ගැන එහි කැප්ටන්ට නිවැරදි අවබෝධයක් නොතිබුණු නිසා තමයි එම නෞකාව පාලමේ ගැටි අනතුරට පත් වුණේ. එම අනතුරට පත් වූ නෞකාව යථා තත්ත්වයට පත්කොට එම වර්ෂයේ ඔක්තෝබර් මාසයේදීම නැවත දියත් කිරීමට කටයුතු කරා. අංක 3 දොඹකර 2 සහ නෞකාව. එක් දොඹකරයකට නැවක් ඔසවා වතුරට දැමීමට නොහැකි වූ අවස්ථා ඕනෑතරම් තිබෙනවා. නමුත් දොඹකර දෙකක් තිබිලත් නැවක් නිවැරදිව දියත් කිරීමට නොහැකි වූ අවස්ථාවක් තමයි මේ ඔබ දකින්නේ. බලන්න යෝධ දොඹකර දෙකක් එක් වේක් නැවක් දියත් කිරීමට සූදානම් වෙනවා. නමුත් අවාසනාවකට එක් දොඹකරයක සමබරතාවය හදිසියෙම ගිලිහි යනවා. ඒ සමගම සීලුම බර අනෙක් දොඹකරය වෙත පැටවීම නිසා එහි පාලනයත් ගිලිහි යන හැටි ඔබට පෙනෙනවා ඇති. ඉතින් අවසානයේදී සිදු වූ දේ තමයි මේ ඔබ දකින්නේ. දහසක් බලාපොරොත්තු තියාගෙන දියත් කිරීමට සැරසුණු නෞකාව ජලය මත දීම අනතුරට පත් වී විනාශ වී ගියා. මේ මහා විනාශයකින් කෙලවර වුණු භයානකම නෞකා දියත් කිරීමක් ලෙස හඳුන්වන්නට පුළුවන්. අංක 4 සිම්පනි ප්‍රොවයිඩර් නෞකාව ලිස්සුම් මගේ සිරවීම. නෞකාවක් ප්‍රථම වරට වතුරට දමන අවස්ථාව නරඹන්නන් විශ්මයට පත් කරන විශ්මයජනක දර්ශනයක් මවනවා. එම නිසාම නැවක් දියත් කරන එම අවස්ථාව නැරඹීමට සුවිශාල ජනකායක් එක්රොක් වෙනවා. එම නිසාම ඉතා සුපරීක්ෂාකාරීව පරිස්සමින් සිදු කළ යුතු එම කාර්ය නිසි පරිදි සිදු කිරීමට නොහැකි වෙන අවස්ථාද තිබෙනවා. මේ ඔබව දැනුවත් කරන්නට යන්නේ නෞකාවක් ලිස්සුම් මගින් වතුරට දමන විට සිදු වූ අනතුරක් ගැන. මේ ඔබ දකින්නේ සිම්පනි ප්‍රොවයිඩර් නෞකාව ලිස්සුම් මගින් ප්‍රථම වරට වතුරට දමන අවස්ථාවයි. එම නෞකාව දියත් කිරීම සිදු කරේ ජර්මනියේ පෙරසිස්මිට් නෞකා අංගණයෙන්. සාමාන්‍යයෙන් මෙහිදී නෞකාව ලිස්සුම් මග ඔසේ ලිස්සා ගොස් වතුරට වැටිය යුතුයි. නමුත් මෙහිදී සිම්පනි ප්‍රොවයිඩර් නෞකාවේ අවර කොටස වතුර වෙත ලිස්සා ගියද එහි ඇණිය කොටස ලිස්සුම් මගේ සිරවීමකට ලක් වුණා. එවැන්නක් සිදු වුණේ නැව අල්ලාගෙන සිටි හයිඩ්‍රොලික් පින් නිදහස් නොවී එය තදින්ම අල්ලාගෙන සිටීම නිසායි. පසුවෙම හයිඩ්‍රොලික් පින් සතින් නිදහස් කිරීමට කටයුතු කර නැව සාර්ථකව දියත් කිරීමට කටයුතු කරා.
මේ සිම්ෆනි ප්‍රොවයිඩර් නෞකාව සතුව බඩු භාණ්ඩ රැගෙන යා හැකි විශාල ගබඩා පහසුකමක් තිබෙනවා. ඒ වගේම මේ සතුව දඹකර දෙකක් දැතුළු නවීන අංගෝපාංග ගණනාවක් තිබෙනවා. අංක 5 නරඹන්නන් පවා අනතුරට පත් කළ නෞකාදියත් කිරීම. මේ ඔබ දකින්නේ විස්කොන්සින්හි මැරිනේට් වලදී පරිගත වූ නෞකාදියත් කිරීමක් වැරදුණු අවස්ථාවක්. මෙම නෞකාව ලිස්සුම් මග ඔස්සේ ලස්සනට පහළට ලිස්සා යන හැටි ඔබට පෙනෙනවා ඇති. නමුත් එම නෞකාව ආරක්ෂිතව වතුරට දැමීම සඳහා සකසා තිබූ ලිස්සුම් මග නියමිත ප්‍රමාණයට දිගුව පැවතියේ නැහැ. එම නැව වතුරට වැටෙනමාත් සමගම වතුර සමගම සුන්බුණ්ඩ වේගයෙන් විසිවි යන හැටි ඔබට පෙනෙනවා ඇති. වාසනාවකට නෞකාව වතුර මත සාර්ථකව පතිත වුණාන් ඉන් නැවතටාකේ කොටසක් කැඩී බිඳී ගිය අතර කිහිප දෙනෙකුට සුළු තුවාල සිදු වුණා. මේ දැර්ෂණය පටිගත කළ පුද්ගලයාට දින් සුළු තුවාල සිදු වී තිබෙනවා. ඊට අමතරව එක් පුද්ගලයෙකුගේ කකුලේ අස්ථි පවා බිඳීමකට ලක් වුණා. අංක 6 රුසියානු බඩු නැවක් දකුණු කොරියාවේ පාලමක වැදීම. මේ ප්‍රථම වරට නෞකාවක් දියත් කරන්නට ගොස් සිදු වුණු අසමත්වීමක් නොවුනද ඒ නැවේ කැප්ටන් නැතින් සිදු වූ විශ්වාස කරන්නත් බැරි අසමත්වීමක් ලෙස හඳුන්වන්නට පුළුවන්. අඩි 370ක් පමණ දිග මේ භාණ්ඩ ප්‍රවාහන නෞකාව දකුණු කොරියාවේ බූසාන් වල සිට රුසියාව බලා එමින් සිටි අතරතුරදී තමයි මේ අනතුර සිදු වුණේ. එම අවස්ථාවේදී එම නෞකාව තුළ රාත්තල් මිලියන 3ක් පමණ බර ලෝහ දඟර තොගයක් තිබුණා. මේ අනතුර සිදු වුණේ එම නැවේ කපිතාන්වරයා වැරදි මාර්ගයක ගමන් කිරීම නිසායි. දකුණු කොරියානු වෙරළාරක්ෂක නිලධාරීන් ඒ සම්බන්ධව අනතුරු ඇඟවුවද ඔහුට ඉංග්‍රීසි භාෂාව ගැන අවබෝධයක් නොතිබුණු නිසා නොනවත්වා වැරදි දිශාවට යාත්‍රා කර තිබෙනවා. ඔබට පෙනෙනවා ඇති එම නෞකාව පිනිපිනීම කාර්යබහුල මහාමාර්ගයක් සහිත ගුවන්ගන් පාලමේ ගැටුණු හැටි. ඉන් කිසිවෙකුට තුවාල සිදු නොවුනත් නෞකාවේ ඉහළ කොටසට සහ පාලමේ යකඩ සැකිල්ලට බරපතල හානි සිදු වුණා. ඉන් මීටර් ගණනක් විශාල කුහරයක් ඇති වී තිබෙනවා. පසුව වාර්තා වුණේ රුසියානු සීග්‍රෑන් නැව ඊට මිනිත්තු 40කට පෙර ක්‍රූස් ෂිප් එකකත් ගැටී තිබුණු බවයි. එම නැවේ කපිතාන්වරයාගේ රුධිරයේ ඇල්කොහොල් තිබී සොයා ගැනීමත් සමග අනතුර පිටුපස වූ රහස එළි වුණා. අංක 7 කානිවල් ක්‍රූස් ලයින් නී අනතුර. 2019 දී කානිවල් ක්‍රූස් නෞකාවන් දෙකක් මෙක්සිකෝවේ කුසුමේල් වලදී එකිනෙක ගැටී අනතුරක් සිදු වුණා. වාසනාවකට ඉන් සුළු තුවාල ලැබුවේ එක් පුද්ගලයෙකු පමණයි. එම අනතුර සඳහා හේතු වී තිබුණේ අධික සුළං තත්ත්වයයි. කානිවල් ලෙජන්ඩ් නෞකාව නැවතටාකේ මත නැංගුරම්ලා සිටියේදී කානිවල් ග්ලෝරි නෞකාවත් එහි නැංගුරම්ලෑමට පැමිණීම නිසා තමයි එම අනතුර සිදු වුණේ. නමුත් පිටතින් සිට බලපු අයට නම් මේ දිස්සුනේ විශාල අනතුරක් ලෙසයි. අංක 8 ස්කොට් කැරියර් නෞකාව දියත් කරන අතරතුර රැහන් බිඳී යාම. නැවක් ඉදිකරන්න මොනතරම් දහදිය මුගුරු වගුරනවාද යන්න අමුතුවෙන් පැවසිය යුතු නැහැ. එවැනි විශාල වෙහෙසක් දරා සිදු කරපු දෙයක් අවසාන මොහොතේදී විනාශ වෙනවා දකින්න ලැබීම මොන වගේ අත්දැකීමක්ද යන්න අමුතුවෙන් පැවසිය යුතු නැහැ. මේ ස්කොට් කැරියර් නෞකාව නිමවා එය දියත් කිරීමට සූදානම් වුණු අවස්ථාවේදී එම අත්දැකීම ඔවුන්ට විඳ ගැනීමට හැකි වුණා. නෙදර්ලන්ඩ්වල නැව නිපද වීමේ සමාගමක මේ සේවකයින් එය පුරුදු වෙන්න කරන දෙයක් නොවෙයි. ඔවුන් සුපුරුදු පරිදි එය දියත් කිරීමට සූදානම් වුණා. ඒ රඳවාගෙන සිටි සීරු දේ ඉවත් කර වතුරට ලිස්සා යන්නට සැලැස්සුවද එම නැව වතුරට වැටෙනවාත් සමග මේ සම්පූර්ණයෙන්ම අනෙක් පැත්ත පෙරලෙන එක වළක්වන්නේ යොදා තිබුණු රැහන් බිඳී ගියා. එම නිසා එහි පාලනය ගිලිහී ගියා. ඒ හේතුවෙන් නැව්වංගනේ ක්වේවෝල් එකේ කිහිප වතාවක්ම නෞකාව වැදී එහි පේන්ට් එකට හානි සිදු වුණා. ඒ වගේම ක්වේවෝල් එකටද සැලකිය යුතු හානියක් සිදු වුණා. ඉතින් මෙයත් අසමත් වූ නෞකා දියත් කිරීමක් වශයෙන් සලකන්නේ මෙවැනි දෙයක් සිදු වේවි කියා ඔවුන් බලාපොරොත්තු නොවූ නිසායි. මෙවැනි අපූරු දේවල් නරඹන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුවෙබුව තරුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.